කොළඹ නුවර ප්‍රධාන පාරමේ තියෙන්නේ මේන් රෝඩ් එක කඩවත පැත්තට යනකමං ඉන්නේ. දැන් ඔයාලා අහලා ඇතිනේ ඔය ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරනවා කියන කඩවත ගැස්ට්‍රයිටිස් වෛද්‍යතුමා ගැන අපි ගිහිල්ලාම කතා කරමු. වෛද්‍යවරු ඕන තරමක් රෝග ලක්ෂණ ගැන කතා කරනවා, රෝගී හැදිච්ච විදිය කතා කරනවා. අවසානයේ හැබැයි ඇවිල්ලා වෛද්‍යවරුන්ට ලෙඩේ සුව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ ඇවිල්ලා. මම මේ අභියෝගය බාර ගන්නවා. පාම් පිටි කිරිපිටි නතර කරන්න පුළුවන් නම් බොහෝ ලෙඩ ගොඩක් සුවයි බාතිය. බය නැතුව කියන්නේ ගැස ලෙඩුළු කරවල කන්න එපා කියලා. හේතුව මොකද? බොහෝ දුරට ඇවිල්ලා කරවලන පොමණින් ගහලා තියෙන නිසා. ගැස්ට්‍රයි හැදුනට පස්සේ ආමාශයේ තුවාල බොහෝ දුරට හැදෙනවා. ආමාශයේ ඉදිමෙන්න ගන්නවා. මෙතන ගලනාලේ ඕපන් වෙනවා. උෂ්ම ගන්න අමාරුයි. හෘදයාබාධයක් කියලා බයිපාස් කරපු අනන්තයි අප්‍රමාණයි. ඊට පස්සේ කෑම කන්න තියලා යනවා. කෑම කන්න බැරි වෙලා යනවා. ගැස්ට්‍රයිනල් අවසානයේ පිළිකා ස්වභාවකින් තමයි අවසාන වෙන්නේ බොහෝ දුර. හෘදයාබාධය කියලා දඟලොම් මිනිස්සු ඇවිල්ලා අපි තේරුම් කර දෙලා ගැස්ට්‍රයි හඳුන ගන්න පස්සේ යාළුවා බාද ඔක්කොම සනීපයි. වාතිය ඔය අම්පාරින්දලා එනවා කියමු. මගෙන් බෙහෙත් තරම් හොඳ උන් නැතුනොත් එහෙම වේකල් ගහසුත් එක්ක වාට මන් දෙනවා. තේරුණාද? මම වටේ යවන්නේ. ඒක වගකීමෙන් කියන්නේ. හැබැයි බෙහෙත් හරියට කෙරෙන්න ඕන. වාත්‍ය මගේ පළවෙනි බෙහෙත් වේලේ 150ක් හොඳ උන් නැතුනොත් ඔයා මගෙන් බෙහෙත් ගන්නත් එපා. ඒක ඔබතුම අත්දැකීමෙන්ම ඒක ප්‍රායෝගිකව බලලම දෙයි. ඔයාට ඉතින් කතා වැඩක් නැහැ නේ එතනින් ඇවිල්ලා. කාටද අබාධිය එහෙම කරන්න පුළුවන්? කාටද එහෙම කියන්න පුළුවන්? ඔබතුමා ලක්ෂ 10කින් අපේ පහුගේ වැඩසටහනක අභියෝගයක් කෙරුවා. අනාගතේ අපි කවුරු හරි කියනවා. එන්නකෝ. බයද කියලා බලන්න. ඔබතුමා මේක මේ මාකටිං ප්ලෑන් එකක්. මේක ඔබතුමාට මේ සමාජ ආකර්ෂණයක් දිනා ගන්න කරන වැඩක්. මේ මාකටිං වැඩක් කියලා යෝජනා කරනවා. සමාජ ආකර්ෂණයක් ගේනවා නම් මීට වඩා වැඩ කරන්න පුළුවන් බාතිය. හැබැයි මම ප්‍රසිද්ධ වුණත් මිනිහෙකුට අසාධාරණයක් වෙන්න නෙවෙයි. හොඳේ. මිනිසෙකුට සාධාරණයක් වෙන්නයි මම මාකටිං වෙන්නේ. දැන් මේ කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයා කියන්නේ මේ මාධ්‍යයේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්, විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය. ඔයාලා බොහෝ වෙලාවට එතුමාගේ වැඩසටහන් දැකලා ඇති. හැබැයි පහුගිය කාලේ එතුමා ටිකක් නිහඬ වුණා. වැඩිපුර වැඩසටහන් වලින් දකින්න නැතුව ඇති ඔයාලා. මොකක්ද හේතුව? මේ කාලේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ ආර්ථික ප්‍රශ්නින්ද රෝගීන් එනවා අඩුද? රෝගීන් එනවා අඩුයිම ප්‍රවේ භාති වැඩසටහන් කෙරෙවෙනද ප්‍රධාන හේතුව තමයි. එකක් කියන්නවිලා භාති මං සාමාන්‍ය හැම දෙයක්ම හදවත එකකෝ කතා කරන්නේ. එතකොට තීරණ ගන්නේ බුද්ධියෙන්. හදවතින් මනුස්සත්වෙන් බලන අවස්ථා තියෙනවද? එතකොට බොහෝ දුරට වැඩසටහන් කෙරුවේ නැත්තේ භාතිය අපි ළඟට බෙහෙත් ගන්න එන ජනතාව බොහොම අසීරුතාවකට පත් වෙලා තියෙනවා. පංගක් වෙලාවට එයා බෙහෙත් අරගෙන එයාට එක බෙහෙත් දෙල මදි. බෙහෙත් දෙල 3-4ක් යන්න ඕන. පංගක් වෙලාවට එයා එක බෙහෙත් දෙල ඉගන්නේ. ඉතින් එයාට ගන්න මුදල් නැහැ. අවසාන ලෙඩේ හොඳ වෙන්නේත් නැහැ. එයාගේ මුදලුත් නැහැ. ඒකින් දා මට එහෙම ගැන හිතලා තමයි මම කිසිම වැඩසටහනක් කරන්න නැතුව පොඩ්ඩක් නිහඬව හිටියා. එන පේෂන්ට් විතර බෙහෙත් දීලා තේරුම් කරලා මෙව කරලා දෙන්නේ. ඔයාලගේ සමහර වෙලාවට මෙන්න මේ බඩේ ඉහළ කොටස ඊළඟට මේ පපුව ඇතුලෙන් මහා විශාල දැවිල්ලක් එනවා. උක්කාරට එනවා, වමනේ යන්න එනවා, මොනවා හරි කෑමක් ආපු ගමන් බඩ පුරෝදානවා. ඊළඟට මේ පපුව ඇතුලෙන් නිකන් හිර වෙනවා වගේ දැනෙනවා නේද වෛද්‍යතුමා? හිර වෙනවා වගේ දැනෙනවා. හાર્ට් ඇටැක්යක් හයිද කියලා සමහරලාට ඔයාලා හිතේ සැකෙන් ඉන්නේ. දැන් මේ රෝග ලක්ෂණේ දැන් ගැස්ට්‍රයිටිස් තියෙනයි Tamanට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා කියලා කියනවා. දැන් රෝග ලක්ෂණේ වෛද්‍යතුමා ඒක එළියට බාහිරව පේන දෙන්නේ. නමුත් මේ ගැස්ට්‍රයිටිස් වලදී අපේ මේ ඇඟ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? බාහිර ගොඩක් දුරට ඇවිල්ලා වෛද්‍යවරු ඕන තරමක් රෝග ලක්ෂණ ගැන කතා කරනවා. රෝගී හැදිච්ච විදිය කතා කරනවා. තේරුණාද? අවසානයේ හැබැයි ඇවිල්ලා වෛද්‍යවරුන්ට ලෙඩේ සුව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ ඇවිල්ලා. එතකොට දැන් මනත් පුළුවන් සම්බන්ධව මේ සම්බන්ධව හැදෙන්නේ කොහොමද, අපිට මේවා හින්දා තමයි හැදෙන්නේ කියලා කතා කරන්න පුළුවන්. එතකොට බාහිර ලෙඩ රෝග ටිකක් කියන්න පුළුවන්. තේරුණාද? බඩේ දැවිල්ල කොහොමද අල්ලන්නේ, හයිටර්සෝනිය තත්යක් ඉන්නේ කොහොමද, ඔළුව කැක්කම හැදෙන්නේ කොහොමද, ඇඟ දුර්වල වෙන්නේ කොහොමද, මේ ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි කොච්චර කිව්වත් වැඩක් නැහැ බාහිර ප්‍රතිකාර නැත්තම්. ඔයාගේ ආමාශය දුර්වල වුණොත් මුළු ශරීරෙම ඉවරයි. ඔයාගේ ශරීරයේ ඉල්ලුවේ මොනවද?
දැන් ඔක්සිජන් ටිකක් දීපන් කියලා ඔයාගෙන් ඉල්ලුවද? හෝමෝන් ටිකක් දීපන් කියලා ඉල්ලුවද? ලේ ටිකක් දීපන් කියලා ඉල්ලුවද? නෑ බාතිය. මොනවද ඉල්ලුවේ? විලාවට කෑම ටිකයි වතුර ටිකයි ඉල්ලුවේ. ඔව්. තේරුණාද? දැන් ඒ කෑම වතුර දුන්නත් වැඩක් නෑ. මිනිස්සුන්ගේ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද වලට මිනිස්සු අවකීර්ණ වෙන්න ඕන. දැන් ඒ ආමාශය දුර්වල වෙන්නේ ඇයි? ආමාශය දුර්වල වෙන්නේ බොහෝ දුරට ඇවිල්ලා බාතිය දැන් අපි කියමු වාගේ මේ කැමරාව කියලා. කැමරාව හදලා තියෙන යම් ක්‍රමවේදයක් අනුව නේද? ඔව්. එතකොට මේ කැමරාව ඔයාට වතුර ඇතුලේ රූගත කරන්න පුළුවන්ද? බෑ. මේක හදලා තියෙන මේ විදිහට වතුර ඇතුලේ රූගත කරන්න පුළුවන් වෙනම කැමරා තියෙනවා. තේරුණාද? එතකොට අපි දෛනිකව ජීවන ජීවිතයක් තියෙනවා. ජීවිතෙත් එක්කම අපි හැඩගැහෙනවා. හැඩගැහිලා අපි ජීවත් වෙනවා. එහෙනම් ඔයාට මේ ජීවත් වෙන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඔයාගේ ශරීරයට ඉල්ලුවේ මම කිව්වනේ කෑම ටිකයි වතුර ටිකයි ඉල්ලුවේ කියලා. බෙහෙත් ඉල්ලුවද? නෑ. ඔව්. ඉල්ලුවේ කෑම ටිකයි වතුර ටිකයි. ඉතින් ඔයාගේ ශරීරයේ තියෙන මේ ශෛල පටක ස්නායු අස්ථි මේ ඔක්කොම දෛනික පෝෂණය වෙන්න ඕන. පෝෂණය වෙන්න නම් අපි ඇඟේ හොඳ නිෂ්පාදනයක් වෙන්න ඕන. හොඳ නිෂ්පාදනයක් වෙන්න නම් නිසි පෝෂණයක් අවශ්‍යයි. නිසි පෝෂණ ලැබෙන්න නිසි ආහාර වේලක් ලැබෙන්න ඕන. අද හුඟක් වෙලාවට ඔයාලා මේ උදේට කන කෑම වේල දවල්ට කන්නේ. දවල්ට කන එක රැයට කන්නේ. රැයට කන්නේ. අර කෑම වේල් අතර පරතරයේ වෙනස් වීම ලොකු බලපෑමක් ඇති කරනවා නේද? කරනවා. ලොකු බලපෑමක් කරනවා. ඉතින් ඒව හරියට ක්‍රමානුකූලව සිදු වෙනවා. දැන් වාහනේට වාට ඔයිල් ටික තෙල් නැතුව යන්න බෑනේ බාතිය. ඒ වගේ අපේ ශරීරෙත් ඇවිල්ලා අපේ මේ කැලරි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ සඳහා ආහාර අවශ්‍යයි. දැන් ඔය මේ වෛද්‍යතුමා දැන් ඔය ආමාශයේ ඇති වෙන අර HCL අම්ලය අර අධික ආම්ලිකත්වයේ කියන එක ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒක කොහොමද මේ ගෑස්ට්‍රයිටිස් වලට හේතුවක් වෙන්නේ? ඔව්. එතකොට එහෙම එන්සයිමර් මේ වැඩිපුර ආමාශයට ගලාගෙන එන්නේ බාතිය. දැන් අපි කියමු මේ විදියට මෙතෙත් පිටි ටිකක් දාලා තිනවා. අපි දැන් වතුර දා අන්නවා නේද? ඔව්. ඇනුවේ නැතුනම මොකද වෙන්නේ? වතුර ඔහෙ ගලාගෙන යනවා නේද? එහෙමනම් වතුර කොච්චරත් අපි දානවා ඒත් ඇනෙලා නැහැ. ඔව්. ඒ වගේ අපි ආමාශයට ආහාර දැම්මට පස්සේ මේ අම්ල වර්ගය එනවා. ඇවිදින් හොඳට චලනය සිදු වෙනවා. දිරවීම ඇති වෙනවා. ඊට පස්සේ අවශෝෂණය සිදු වෙනවා. මේවා සිදු වෙනවා. එතකොට දැන් ඔයා නිරහරව ඉන්නවා. ඔව්. නිරහරව ඉන්නකොට පංගක් වෙලාවට ඔයා චුයින්ගම්යක් කනවා. බුලත් ටිකක් කනවා. ඒ වෙනකොට ආමාශය ක්‍රියා කරලා එන්සයිම ආමාශයට ගලාගෙන එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආමාශිස් හැබැයි එන්සයිම මේ ගලාගෙන ඇවිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආමාශය ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඇමරීමක් ඇති වෙනවා. එතකොට මේ බිත්ති ඩැමේජ් වෙන්න ගන්නවා. දැන් ආමාශය අඳුනගන්නේ ඔන්න තමයි ඇතුළට ආහාරයක් වැටුණා. වැටෙනවා කියලා. ඒක තමයි කියන්නේ ගැස්ට්‍රයිල් ලෙඩ්ඩුන්ට ඔය චූයින් ගම් මරීමේ බුලත් විතර කන්න එපා කියන්නේ බොහෝ දුරට ඒක තව බුලත් විතර කන හේතු තියෙනවා. බාතිය මේ ගල්නාලේ සම්බන්ධ වෙවිලා ඒක දැන් ඒකද වෛද්‍යතුමා දැන් ඒ HCL වල තියෙන ආම්ලිකත්වය නිසාද දැන් ඔය අපේ තියෙන ආමාශය බිත්තිය තුවාල වෙන්නේ? ඔව්. එතකොට අපේ කේස්ම පටල තියෙනවා බිත්ති වල තියෙනවා මේ තරලය ඩැමේජ් වෙන ඉඳ තියෙනවා. ඒ කියන්නේ නිකන් ඇමරීමේදී කිසි දෙයක් නැතුව ඩැමේජ් වෙනවා. දැන් ඔය මේ හුඟක් දෙනෙක් මේ වේදනානාශක පාවිච්චි කරනවා. දීර්ඝ කාලයක් ඒවා ගන්නකොට ආමාශය ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආමාශයේ ආම්ලිකත්වයට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට බාහ්‍ය වෛද්‍යවරයා කියනවා ඔයා කෑමෙන් පසුව මේක ගන්න. තේරුණාද? ඔව්. පංගුවක් බෙහෙත් දෙනවා කෑමට පෙර ගන්න කියලා වෙලා. එතකොට මේ වෛද්‍ය උපදෙස් තියෙන්න ඕන. පංගුවක් කරන්නේ මොකද්ද? මේ වෛද්‍ය උපදෙස් නැතුව අනුන්ට දීපු බෙහෙත් කියලා බලන අවස්ථා තියෙනවා. එතකොට පංගුවක් කළාවට බටහිර වෛද්‍ය කමිට පංගුවක් වෛද්‍යරු බනිනවා. ඔව්. තේරුණාද? ඇයි ඒ බනින්නේ? ඒ දන්නතිකමෙන් බනින්නේ බොහෝ දුරට ඇවිල්ලා. ඒත් වෛද්‍යවරයම කියනවා ඇවිල්ලා මේ දැන් පෙන්ඩෝල් කියමු ඇවිල්ලා. පැය 6න් 6ක් ගියාට පස්සේ තමයි ආපහු ගන්න ඕනේ කියලා වෙලා. පංගුවක් කරාට පැය දෙකකින් තුනකින් ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒක කටේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒගොල්ලෝ කියනවා මේ සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙනවා මේමයි කියලා තියෙනවා. තේරුණාද? අපි එක වෛද්‍ය ක්‍රමයකටවත් බනින්න අවශ්‍ය නැහැ බාතිය. පංගුවක් ඇයි උඩ තියාගෙන බනිනවා බටහිර වෛද්‍ය ක්‍රමයට? බටහිර වෛද්‍යරු හෙළ වෛද්‍ය ක්‍රමයට ආයුර්වේද වෛද්‍යරුට උඩ තියාගෙන බනිනවා. ඒ මෝඩකම්. තේරුණාද? මේ හැම එකකින්ම ඇවිල්ලා මොනවා මොහරි
කරනවා රෝගිව සුව කරන මේ වගන්නවා මේ කවුර බයින්න ඕන්න හැබැයි මේ අතර ඉන්න තිරිසන්න තෙල්වාද ඇයිඒ මේ වගා කරන කන අන්න ගුලන්න බැගන කමන්න එක විකුණගන කන ගුණ කන කට්ටිය වෙල්ලා ගැස්රයි හැදන්න කරුණු කෝඩත්තේවා පංගුවක්කෑ උදේ කන්නේ දහයට නමේට පංගුවක්කෑ කන්නේ දවල් අවේලා කනවා තෙරවා එතකොට මේම බලපානවා ආමාසි කිසිදයක් නැතුුණට පස්සේ භාතිය ආමාසේ බිත්තියකට ඇමරෙන්න්න ගන්නවා. උල්ලි වෙනවා. මේ මේවතම පසන මේ ගැසයි එක පහට්ටම හැදිලෙනවා නෙවෙයි කාලින් කාල ටිකටික මිගවෙලා මිගවෙලා මේ විදය තම මේ ගැස්සයි තත්වක නිර්මාණ වෙන්නේ. එතකොට පංගුවක් කට්ටිය ඩ්‍රිල්ස් ගත්තර පස්සේ නොකා ඉන්නවා. පංගුවක් ඇ අධික ලෙස ඇඹුල් වර්ග කනවා. ඉතින් මේවා බලපාන හේතු එකක් නෙවෙයි. ගැස්සයිල් රෝගීන් සිය දෙනෙක් ගත්තව භාතිය සියාකාරයක් හරිද රෝග ලක්ෂණත් විධ රෝගවිධ රෝධාකාරයොද හැබැයි මේ ගොල්ලොත් හැම එකටම බෙහෙත් දෙනවා ඔලු එකක් වුණ වෙනම දෙනවා කොදෙක් වුණ වෙනම දෙනවා ඇඟ රිදිනට වෙනම දෙනවා බඩේ දැල්ලට වෙනම දෙනවා වමනනාට වෙනම දෙනවා හැබැ මගේ එහෙම ක්‍රමවේදයක් මගේ නෑ මම නිතරම කියන දෙයක්ත්තම රටේ ආර්ථික සම්පත කෘෂිකර්මය කඩාටම රට මෙවරයි ආමාසි දුරලෝ මුළු සරීර මෙවරයි මම් බෙහෙත් දෙන්නේ භාතිය වගේ ආමාසය නීරෝයි කරන්න ශක්තිමත් කරන්න පෝසිනය යුත්ත කරන්න. දැන් ඔබතුමාගේ මේ ඒ අවෂදත් එක්කම ආහාර පාලනය කියන එක රෝගයාට අවශ්‍යම දෙ මන්දන භාතියව ඒ සාගච්ච මාර්ගින් ම දෙනවා රෝගියාවට පස්සේ මේ විදිට ආර්ගන් මේ විදිට ගන්න මෙන්නවා ගන්න එපා මම අදත් කියන විල්ල ලොක බෙත්වටවරුවක් දෙනවා දනට පාවිච්චි කරන්න බෝ පහස රටේ අගුණම දේ තමයි පාම්පිටුයි කිරිපිටි. තෙරන ඔයාගේ ගෙදරත් පාම්පිටි කිරිපිටි නතර කරන්න පුළුවන්නම් බොහෝ ලෙඩ ගොඩක් සුයයි භාතිය. බයිනතු කියන්න කිරිපිටි බොන්න මේ පා කියලා කියන්න මම පාම්පිටාසිත කෑම කන්න මේ පා කියලා කියන්න ඔය ඉතින් ආසාාවට අරේම ඉඳල හිටල කෑවට කමන්න පංගුවක්ක අම දාම රෑට පාම් භාතිය උදේට ඉන්දියාප්ප ඕම තම මෙව වෙන්න කෙනර පිෂ්ටේ බහුල ආහාර හොඳම නෑ හොඳම නෑ පංගක් කල පිෂ්ටේ තුබුණක් කමන්න මේවට දාන රසායනිකයි බලපාන්න ඇවිල්ලා දැ ගොඩම කරෝල කන්න එපා කියනවා තිය ගැසලෙඩු කරෝල කන්න එපා කියලා හේතුවමකද හේතුව බෝදුරට ඇවිල්ල කරෝලන පෝමිලින් ගලතිනද රෝගියට අර දසමගානත් තුමුණ පෝමිලින් ගැස්සලිරට අගුණයි ඒකද මම කියන කරෝල කන්න පා කියලා කියලා දැන් අපි නොහිතන දෙයක් ඇත්තරමනේ ද කරෝල කියන එක කෙනෙක් හිතන්නේ මේ ගැස්රයි ස්රට බලපෑමත්තිනද කියලා ඒ ඔන්න බාතය මම කියනවා ගැස්සයි ලෙඩකුට ජීවිතකාර කිසිමදාක දියුල් කන්න පා කියල කියලා හැබැ පංගක් වෛදුරු දාලා තියෙනවා ගැස්සයි හොඳමදේ දියුල් තමයි කියල කියලා අනේ මන්දන්න කොම දාලාතිීනද කියල මොන පරිචිරක් කලද කොමද කියලා පුළුවන් ගැස ලෙඩකුට දියුල් කාල බලන්න මොකද වෙඩ කියලා තාවකාලිකව ඔයාලා මොනහරි ගස්ලපු බෑවක් කරරි මොනහරි සීතල කෑමක් කනව වෙන්ඩ පුළුවන් සමහරය මමන යෝගට් කනව කියලා කියනවා කිරිවීදුරුව බොනව කියලා ගැස්සල් යෝගට් කටේ දියන්න එපා එහෙම මේ මිත්‍යය මතයක් තියෙනවා ඇතුමා මේ මම යෝගට් කනවා බඩපපු දැවිල්ලා ඒ භාතිය ගොඩාදුරට ඇවිල්ලා ඔත්තනද බටහිර වෛද්‍යරු බෙහෙත් දෙන්නේ ගොඩක්දුරට ඇවිල්ලා මේ ලෙඩේට ඇවිල්ල පාලනවීමකට සිදුවෙන්නේ හරිද යෝගට්ටයක් පාලනයක් තමයි දැන් ඔයාගේ බඩ දන අවස්ථාවේද සීතලට යෝගට්ටයක් කෑවර පස්සේ ගැන භාෂ්මිකත්වය වැඩිහින්ද යෝගට් එක කිරිවල අරක පාලනය වන්න දැ ඒකින්දන වේලා එකක් තමයි සීතල ස්වභාවය තෙරුණාද ඊට පස්සේ දැන් ආමාස්‍යේ දෙම චලනය සිදුවේදී යෝගට් වගේ දෙයක් කෑවට පස්සේ කිසි අමාරුවක් නැතුව දැන් අපිගේම අතවා මෙම කරනකට අමාරුවනේ හොල්දල් දෙයක් ගල මෙම කරට පස මොකද වෙන්නේ අමාරුවක් නෑනේ අන්න ඒ වගේ දෙයක්ත්තමයි විල්ල යෝගට්ටෙන් එතර දින එතකොට සීතලත් එක්කර වේතනා පොඩ්ඩක් තාවකාලිකව අඩු වෙලා යනවා නැත්තං ඇවිල්ලා විසඳුමක් නෙවෙයි යෝගට්ටකෙන් භාගයක් කාලා එළිය කියලා බලන්න කොච්චරක් අම්ල ඇවිල්ලා තියෙනවා ඒ අම්ලටික බොන්න පුළුවන්ද කියලා බලන්න ඒනම් එයා යෝගට්ටයක් කෑවට පස් එතන තියන යෝගට්ටල අම්ල ස්වභාවයක් තියෙනවා මේ අම්ලත් එකතුනාට පස ගැ අඩුවනෝ කියල හිතන කිවල එක දෙක වෙන එක වෙන එක තමා වෙන්නේ ගැස්ට්‍රයිටස්වල අවසාන ප්‍රතිඵලය මේක කොච්චර භයනකද මොනමොන ලෙඩරෝග එක මේක ඇ භාතිය ගොඩක්දුරට ඇවිල්ලා ගැස්රයි හැදුනට පස්සේ ආමාසි තුවාල බෝදුරට හැදෙනවා ඊට පස්සේ ආමාසි ඉදි මෙන්න ගන්නවා එතකට කියන පුරෝධානවා කියලා කියනවා ඊට පස්සේ මෙතන ගලනාලේ ඕපන් වෙනවා
ඕපන් වුනාට පස්සේ තමයි පංගුවක් කලාවට මේ ඕපන් වුනාට පස්සේ මිනිස්සේ පඩි පෙලක් නගිනකොට ඇවිදගෙන යනකොට උස්ම ගන්න අමාරුයි. මේ ගැස් ඇරිද්ද තමයි ඒක වෙන්නේ. එතකොට පංගුවක් කලාවට හොස්පිටල් ගියාට පස්සේ ඇවිල්ලා ප්‍රයිවට් හොස්පිටල් ගියාට පස්සේ මේ මිනිස්සට හෘද ආබාධයක් කියලා බයිපාස් කරපු අනන්තයි අප්‍රමාණයි. තේරුණාද? හැබැයි මෙයාට හෘද ආබාධයක් නෑ. වෙලා තියෙන මේ ගල්නාලේ ඕපන් වෙනද තමයි අර ඔබතුමා කියන හයිඩ්‍රසර්නියා කියන තත්ත්වය ගල්නාලේ ඕපන් වීම. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තත්ත්වෙන් ඇවිල්ලා දරුණු තත්ත්වයට වෙලා ඊට පස්සේ මෙයා ඊට පස්සේ කෑම කන්න නැති වෙලා යනවා, කෑම කන්න බැරි වෙලා යනවා. ඊට පස්සේ බොහෝ දුරට ඇවිල්ලා කියන්න තියෙන්නේ ගැස් රැල්ලේ අවසානයේ පිළිකා ස්වභාවකින් තමයි අවසාන වෙන්නේ බොහෝ දුරට. يعني පිළිකා අවදානමක් අවදානමක් පිළිකා ඒ කියන්නේ සාමාන්‍ය ගැස් ඇවිලා අවුරුදු 20ක් විතර පැන්නාට පස්සේ තමයි බාති ඒ වගේ සිදුවෙන්නේ. දීර්ඝ කාලයක් මේක තිබ්බොත්. දීර්ඝ කාලයක් තුබුණොත් සිදුවෙන්නේ. දැන් මේ ඔය දැන් ගැස්ට්‍රෝ අර්ෂස් කියලා දැන් අර්ෂස් ප්‍රභේදයකුත් කියන දැන් අර්ෂස් එක්කත් සම්බන්ධතාවයක් තියෙනවද ගැස්ට්‍රෝ? අර්ෂස් කියන්නේ බාතිය දැන් ඔයා කන්නේ නැතු වුණාට පස්සේ එතකොට ඕවගේ තත්ත්ව උදා වෙනකොට බාතිය ඔයාගේ ආමාශයේ ඔයාට නිතර නිතර ලූස් මොෂන් යන්න ගන්නවා. හරිද? ඔයා කියනවා ලූස් මොෂන් යනකොට කියලා ගැස්ට්‍රයිටිස් සිද්ධ තමයි මේක සිදුවෙන්නේ. මේක සිදුවෙන හේතුව තමයි ඔබ ආහාර පොඩ්ඩයි ගන්නෙ. ඔව්. පොඩ්ඩ ගත්තට පස්සේ බාතිය වැඩිපුර අම්ල ගලාගෙන එනවා. ඊට පස්සේ අර අධික ජීර්ණයකට අධික ජීර්ණය සිදුවන ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ මේ මල පහ ඔක්කොම දියාරු ස්වභාවකට තමයි පත් වෙන්නේ. තේරුණාද? මම පැහැදිලි කරනවා නම් මේ දීර්ඝ පැහැදිලි කිරීම කරන්න ඕනවිල්ලා. දැන් ඔයාට උදාහරණයක් මම දෙන්නම්. මම සබහ දහමත් එක්ක කතා කරන්නේ ගොඩක් බාති හොඳ. ඔයා දැන් මේ ඇල දිගේ ගලක් රෝල් කරන ගිහලා අවසානයේ දානවා නේද? මේ ඇල දිගේ වතුර පාරක් අරන් ගියොත් එහෙම මග නතර වෙනවා නේද? තැන් තැන් වල නතර වෙනවා නේද? එතකොට ඔයාගේ මේ බඩවැල දිගේ මේ මල පහ මේ විදිහට චලන වෙලා එළියට එනවා. එතකොට ඝන ස්වභාවකින් තිබුණා නම් ප්‍රශ්නයක් නැතුව එළියට එනවා නේද? ඔව්. එතකොට මේ ලූස් මොෂන් තියෙනකොට මේවා ධාරු ස්වභාවයෙන් තියෙනකොට මෙහෙම මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? මෙන්න පරින්න ගන්නවා. එහෙමනම් ඔබ ඔයාගේ බඩවැල් වල නැමෙන අරේ මේ තැන් තියෙනවා නේද? ඔව්. එතකොට ගොඩහ දුරට බාතිය මේ තැන් වල මේ මල පහ නතර වෙනවා. තේරුණාද? ඒ නතර වෙන හින්දා තමයි ලූස් මොෂන් යන කෙනෙක් ඇවිල්ලා නිතර නිතර ටොයිලට් යන්නේ ඇයි? අර මග නතර වෙච්ච ඒවා ඔයා හිතන දැන් ටොයිලට් යන්න ඕන. දැන් ටොයිලට් යන්න ඕන. දැන් බල ගියාට පස්සේ බොහොම සුට්ටයි යන්නේ. හැබැයි ඔයා නිතර නිතර කියන්නේ අර මල පිට කිරීමේ අවශ්‍යතාවය නිතරම ඇති වෙනවා. ඇති වෙනවා. මග අර නතර වෙච්ච හින්දා. තේරුණාද? ඊට පස්සේ දැන් අර වතුර ටික ඇලේ ගියා. හොඳට කල්පනා කරලා අහගන්න. ඇලේ වතුර ටික ගියා. මේ වතුර ටික පල් වෙනකොට මොකද වෙන්නේ? එතන අපද්‍රව්‍ය මෙයා වෙලා විස බීජයක් ඇදලා මොකක් හරි වෙන්න පුළුවන් නේද? ඔව්. එතකොට මේගොල්ලන්ගේ මේ මල පහ මේ තැන් තැන් වල නතර වෙනකොට බාතිය මොකද වෙන්නේ? මේ තැන් වල බඩවැල් වල සමහර විට ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒක අර බඩවැල් වල ඇතිවන පිළිකා තත්වයකට ආසාදනයක් ඇතිවලා පිළිකා නෙවෙයි හොඳේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේගොල්ලන්ට ලේ යන්න ගන්නවා. තේරුණාද? ඒතුර තමයි වෛද්‍යරු කියන්නේ මෙතෙන් මෙයා වෙලා බඩවැල කපන්න ඕන කියලා කියන්නේ. අන්න ඒ අවස්ථාවේ තමයි. ඒකට ප්‍රධාන හේතුව ඒව තමයි. පංගුවක් කළාවට බාතේ ඕගල කතාවු දීර්ඝ ලෙස කතා කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ලේ යන අවස්ථාව වෙනම තියෙනවා ඇවිල්ලා බඩ වේලින් සිඳා මෙව වෙන අවස්ථාව. කියන්නේ බඩවැල් වලට ලොකු අවදානමක් තියෙනවා. අවදානමක් තියෙනවා. තේරුණාද? එතකොට ඔන්න ඔය කාරණා කාරණා එකතු වෙනකොට තමයි ඇවිල්ලා හෘද රෝග වලටත් බලපෑමක් තියෙනවා. නෑ හෘද වේල් රෝග වල බලපෑමක් තියෙනවා. නැත්නම් නෑ ඇවිල්ලා. එතකොට මම එදා කිව්වේ දෙයක් තමයි බාතිය කෑම ටිකයි වතුර ටිකයි අපේ ශරීරයට අවශ්‍යයි ඇවිල්ලා. එතකොට හෘද ආබාධ කියන්නේ පංගුවක් කාලවට මේගොල්ලන්ට උස්ම ගන්න අමාරුතාවය ඇති වෙනවිල්ලා. ඉතින් හෘද ආබාධය සාමාන්‍යයෙන් තියෙන කට්ටියට ගැස්ට්‍රයිටිස් රෝගී උත්තුමුත් එහෙම ඒක ඩබල් වෙන්න ඉඩ තියෙන බොහෝ දුරට ඇවිල්ලා. පංගුවක් කාලවට ගැස්ට්‍රයිටිස් රෝග පෙන්නනවා හෘද ආබාධයක් විදිහට පෙන්නනවා. හැබැයි හෘද ආබාධයක් නෙවෙයි. එතකොට මේ රෝග ලක්ෂණ වල යම් සමානකම් තියෙනවා. එතකොට එක්කෝ යා තේරුම් ගන්න ඕන, යා තේරුම් ගන්න දන්නේ නැති නිසා තමයි වෛද්‍යරය කරන්න යන්නේ. වෛද්‍යර තේරුම් කරන්න ඕන ඔයාට මේ විදිය තියෙන්නේ, මේකයි තියෙන්නේ, ගැස්ට්‍රයි මේ විදිය තියෙන්නේ, මේ හෘද ආබාධයක් විදිහට පෙන්නුම් කරනවා. හැබැයි හෘද ආබාධයක් නෙවෙයි. වාගේ තත්ත්වය මේකයි කියලා වෛද්‍යර තේරුම් ගන්නවා. හෘද ආබාධ කියලා දඟලෝ මිනිස්සු ඇවිල්ලා අපි තේරුම් කර දෙල ගැස්ට්‍රයි හඳුන් කරලා පස්සේ යා හෘද ආබාධ ඔක්කොම සනීපයි. ගැස්ට්‍රයිට් කියන්නේ රෝග ලක්ෂණ මොනවද?
එතකොට මේක හැදෙන්නේ කොහොමද? ඒක නෙවෙයි කතාව බොහෝදුරට. තේරුණාද? ඔයාට ගැස්සයිල අවුරුදු ගාණක් වෙනකොට ඔයා දන්නවා ගැස්සයිල මට තියෙන්නේ. ගැස්සයි රෝග ලක්ෂණ තමයි මේ තියෙන්නේ. මේ හැමදේම දන්නවා. එතකොට නවකේන්ට ඇවිල්ලා විරලා මේ ලෙඩේ ඇදිලා නැත්තම් මේගොල්ලෝ ගණන් ගන්න නැහැ. ඔව්. මේගොල්ලන් කොච්චර ධර්මදේශනා කරත් වැඩක් නැහැ. වැඩක් නැහැ. හරිද? මේගොල්ලෝ පිළිපදින්නේ නැහැ. ඈ? වරදක් කළා බන්ධනාගාරයට යන්න ඕන මොකද වෙන්නේ කියලා බලන්න. ඔව්. ඔව්. තේරුණාද? එතකොට ගියාට පස්සේ තමයි ඒක දන්නේ. එතකොට ඒ දේ වෙනකම් මෙයා ගණන් ගන්නෙත් නැහැ. ලෙඩේ අලුත්ින්ද තවන්ට ආගන්තුකයි ගණන් ගන්න නැහැ. ගණන් ගන්න නැහැ. ඔව්. හැදිලා කන්න බැරුව ඔළුව කැක්කුම ලේ යනවා ඕන්නෝ ටික ඔක්කොම උඩ දඟන දඟලා බඩේ දැවිලි අන්නේම තත්ත්වෙට උර තමයි දෙයක් තේරුම් ගන්න. හැබැයි ඒ වෙනකොට එයා රෝග ලක්ෂණත් දන්නවා ලෙඩේ ස්වභාවයත් එයා දන්නවා. එයාට අවශ්‍ය කරන්නේ එතකොට වාතිය හොඳ වෛද්‍යරෙක් හම්බලා ප්‍රතිකාර විතරයි. ඔව්. හරිද? ඔව්. ඒ ප්‍රතිකාර කරගන්න තැනක් නැතුව රට හැමතැනම දුවනවා. ඔව්. එතකොට මෙතනදී උනත් අපි කතා කරන්න ඕනේ වාතිය මම මේ අභියෝගේ බාර ගන්නවා. ඔව් දැන් ඔබතුමා ලක්ෂ 10කින් අපේ පහුගිය වැඩසටහනක ඔයාලයි බලපු අය දැන් මතක් වෙයි අභියෝගයක් කෙරුවා. ඔව්. අනාගතේ අපි කවුරු හරි ගේනවා අනිවාර්යෙන් ගේනවා. ගේන්නකෝ. ඔව්. එතකොට ඔබතුමා බයිද කියලා බලන්න. කිව්වා වගේ මේ අභියෝගයට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හැබැයි අර තව එක්කෙනෙක් ඉන්නවෙලා අර පොයේද වාරියපොළ පැත්තේ මගෙන් බෙහෙත් අරගෙන තේරුණාද? එයාට ගැස්සයි මගෙන් බෙහෙත් අරගෙන හොඳ කරගෙන ඊට පස්සේ දැන් ගැස්සයි එයා බෙහෙත් කරනවා. සමහර සමාජයේ ඉන්න සහ වෛද්‍යවරුම ඒවා නංගන් කියන්න හොඳ නෑනේ. ඔව් නංගන් කියන්න ඕනේ. ඔබතුමා මේක මේ මාකටිං ප්ලෑන් එකක්. හයියෙන් කතා කරන එක වෙන්න පුළුවන්. අභියෝග ඉදිරිපත් කරන එක වෙන්න පුළුවන්. මේක ඔබතුමාට මේ සමාජ ආකර්ෂණයක් දිනා ගන්න කරන වැඩක්. මේ මාකටිං වැඩක් කියලා යෝජනා කරනවා. සමාජ ආකර්ෂණයක් ගේනවා නම් මීට වඩා වැඩ කරන්න පුළුවන් වාතිය. තේරුණාද? සමාජයේ ප්‍රසිද්ධ වෙන්න ඕන නම් එම තවත් ක්‍රම වේද තියෙනවා. තේරුණාද? හැබැයි මම ප්‍රසිද්ධ වුණත් හැබැයි මිනිහෙකුට අසාධාරණයක් වෙන්න නෙවෙයි හොඳේ. මිනිසෙකුට සාධාරණයක් වෙන්නයි මම මාකටින් වෙන්නේ. තේරුණාද? මම මගේ වෙනම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා වාතිය. දැන් ඔබතුමා වසර ගාණක් තිස්සේ මේ වෛද්‍ය ක්‍රමයේ ඉන්න කෙනෙක්. ඔව්. ඉතින් හම්බ වෙලා නැද්ද ඔබතුමාට? දැන් ඔබතුමා සමාජයට කියනවනේ මං අභියෝග කරනවා කියලා. ඔව්. තමන්ට හම්බ වෙලා නැද්ද එහෙම වෛද්‍යවරයෙක්? නෑ වාතිය හම්බ වෙලා නැහැ. ඔබතුමාට සමකරන්න හෝ ඔබතුමාගේ අරි අරි දැන් ඔයා කියන්නකෝ මෙහෙම. ඔව්. දැන් ඔය ලොකුවට ඇවිල්ලා ටීවී ඇඩ් දාගෙන මෙව්වා කරලා විරලා ලංකාව හැමතැනම බෙහෙත් දාන කට්ටිය ඉන්නවනේ. එහෙම කට්ටිය ඉන්නවනේ. ඉන්නවනේ. නැත්තේ නෑනේ. නම් කියන්න ඕනේ නෑනේ අපි කතා කරලා ඉන්න කියනකෝ පුළුවන් නම් ඇවිල්ලා රයිට්. අපි දෙන්න මෙන්න ලෙඩු පස් දෙනා මෙන්න ලෙඩු පස් දෙනා අපි සුව කරලා පෙන්නමු කියලා විතරයි. දැන් ඔබතුමා එහෙම කතා කරපුවා ඉන්නවද පෞද්ගලිකව? පෞද්ගලිකව මට කතා කරන්න බෑනේ. මේ මට කියන්න පුළුවන්ද පාර්ගන මිනිස්සු මේ වරි මාත් එක්ක ගහගන්න කියලා? ඔව්. ඈ? ගහගෙන ඉන්න කියලා කියන්න බෑ. කිසිම අවස්ථාවක් මම කියනවා නම් ඇවිල්ලා මම ඕන එකෙක් ගහගන්න කැමතියි කියනවා නම් බාර්තිය ඔයා දැනගන්න ඕන රයිට් මලක් ගහගන්න පුළුවන් වරෙන් ගහගෙන බලමු කියලා. තේරුණාද? කවුරු හරි මම මේ කියන්නේ එහෙම නොවෙන්න පුළුවන්. අනාගතේ කවුරු හරි වෛද්‍යවරයෙක් ඇවිල්ලා ඔබතුමාගේ අභියෝගේ බාර අරගෙන අපි ජයග්‍රහණය කරා කියන්නකෝ. ඔව්. එතකොට මොකද කියන්නේ? ජයග්‍රහණ කරුද්ද? ඔව්. එයා සුපර්ස්ටාර්. දැනට ගැස්සේ සුපර්ස්ටාර් මම. ඔබතුමාගේ කිරුල එයාට දෙනවද? දෙනවා. ප්‍රසිද්ධිය පිළිගන්නවා මෙයා වැඩකාරයෙක් කියලා. වැඩකාරයෙක් කියලා පිළිගන්නවා. ඔව්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. තේරුණාද? කොහේ හරි හැංගිලා ඉන්න පුළුවන් හෙළ වෛද්‍යවරයෙක් හොඳේ. ඔව්. තේරුණාද? හෙළ වෛද්‍යරෙක් කොහේ හරි ඉන්න පුළුවන් මේ අභියෝගය බාර ගන්න. ඔව්. කොහේ හරි දැනගෙන ඉන්න පුළුවන් මේ පණිවිඩේ ආරංචිය ගිය නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඔව්. එයාව ඉස්සනම මම පිළිගන්නවා. ඔව්. එයාව එළියට ගන්නයි මටත් ඕනේ හොඳේ. ඔය කියන කතා එතකොට කරයිද? අනිවාර්යෙන් වාතිය. ඔව්. තේරුණාද? මුරිච්චා මගේ ළඟ නැහැ හොඳේ. තේරුණාද? කරන්න පුළුවන් දේ තමයි වාතිය කියන්නේ. මේවා දේවාල නෙවෙයි හොඳේ. ඒ කියන්නේ කියන දේ කරන අර කෙනෙක්. වාතිය මගේ මේ ඖෂධ ගැන මට විශ්වාසයක් තියෙන වාතිය. තේරුණාද? එතකොට ඔයා පංගොක් වෙලාවට වෛද්‍යවරේ. හැබැයි ඔයා දෙන්නේ අනුන්ගේ බෙහෙත්. ඒ බෙහෙත් වාටවත් විශ්වාස නැහැ හොඳේ. මේ ලිඩේට හොඳයි මේ මලදයි කියලා තියෙන මේ කසාය හොඳයි මේ හොඳයි මේ වට්ටුරු වර මේමයි කියලා වෙලා. හැබැයි ඔයාට විශ්වාසයක් නැහැ මේක නේද හොඳේ. ඒකින්ද ඔයාට අභියෝගයක් බාර ගන්න බෑ. ඔව්. දැන් ඔබතුමා මේ බෙහෙත් සම්බන්ධව කිව්වනේ. ආ. දැන් ඔය බෙහෙත් වෙළඳපොළට දාන්නේ නැද්ද? අපි කියමුකෝ දුර ඉන්න ලෙඩෙකුට ආ තමන්ගේ ගමේ බෙහෙත් කඩේ ඔබතුමාගේ බෙහෙතක් තියෙනවනම් ලේසියි නේද? ආ.
දැන් ඔයා බෙහෙතක් කරන් වෙළඳ පොලෙන් අරම් බොන්නේ කොහොමද වෛද්‍යවරු නිර්දේශයක් නැතුව? දැන් වෙලා තියෙන එකයි එතකොටනේ. වෛද්‍යවරු නිර්දේශ කරන්න ඕන ඔයා මේ බෙහෙත අරන් බොන්න කියලා කියලා. දෙන්නා. හැබැයි ඒ වෛද්‍යවරු පංගොක් කළාට අපි වෙළඳ පොළ දැම්මා කියලා ඒක නිර්දේශ කරන්න බෑ. ඔව්. දෙන්නාද? කොහෙද හොඳ ලැබ් එකකින් දාලා මේව කරලා පරීක්ෂණ කරලා මේක මේ අඩංගු මේමයි මේමයි කියලා කියලා නැහැ නේ බාතිය. ඒකින්ද වෛද්‍යවරු බයයි ඇවිල්ලා මේ දේවල් අනුමත කරන්න. එතකොට තව එකක් තමයි ඇවිල්ලා මොකද්ද කිසිම වෛද්‍ය උපදෙස් නැතුව ඇවිල්ලා වෙළඳ පොළට බෙහෙත් දැම්මා මේව අරන් බොනවා. ඕන එක එපෑකයි හැම එකම බීලා බාතිය. මගේ අර අම්මට කියව ගන්න නැතුව නිකන් ඉන්න එක හොඳයි. හොඳ නැත්තම් ඇවිල්ලා වෙළඳ පොළට බෙහෙත් දාලා තියෙන අයට ඇවිල්ලා කොච්චර සාප කරනවද මිනිස්සු? ඒ සාප මට වැඩක් නැහැ ඇවිල්ලා. මං ඒ සාප වල කැමති නැහැ. බාතිය ඔය අම්පාර ඉඳලා එනවා කියමු මගෙන් බෙහෙත් තරම් හොඳ වුන් නැතුනොත් එහෙම වේකල් ගහසුත් එක්කම වට මන් දෙනවා. තේරුණාද? මම වටේ යවන්නේ. ඒක වගකීමෙන් කියන්නේ. හැබැයි බෙහෙත් හරියට කෙරෙන්න ඕන. තේරුණාද? මම මාස පහ දැම්මම මාස පහ බෙහෙත් ටික කෙරෙන්න ඕන. තේරුණාද? අකණ්ඩ වේක ගන්න ඕනේ. අකණ්ඩ නා. ඔයාලට තව මේ වගේ මම ප්‍රකාශයක් දෙන්නද? වොරන්ටියක් දෙන්නද? බාත්‍ය මගේ පළවෙනි බෙහෙත් වේලේ 150ක් හොඳ වුන් නැතුනොත් ඔයා මගෙන් බෙහෙත් ගන්නත් එපා. තේරුණාද? ඒක ඔබතුම අත්දැකීමෙන්ම ඒක ප්‍රායෝගිකව බලලාම දෙයි. ඔයාට ඉතින් කතා වැඩක් නැහැ නේ එතනින් ඇවිල්ලා. ඔව්. ඔයාට පළවෙනි බෙහෙත් වේලේ අරගෙන 150ක් හොඳ නැත්තම් මගෙන් සල්ලිල්ල යන්න. කතන්දර ඉවරයිනේ. ඔව්. ඈ? තව මොනවද? කාටද අබාධිය එහෙම කරන්න පුළුවන්? කාටද එහෙම කියන්න පුළුවන්? එක එක ගැස්ට්‍රයිටිස් තත්වයෙන් තත්වයට වෙනස් වෙන්න බලන. වෙනස් වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් අපි කියමු දැන් සාමාන්‍ය රෝග ලක්ෂණයක් ඇතු වෙන කෙනෙක්. ඔව්. සම්පූර්ණයෙන් හොඳ වෙන්න කොච්චර විතර කාලයක් යනවද? බාධිය පංගොක් කරලා. එයා හරියට බෙහෙත් ටික බිව්වොත්. පංගොක් කරලා එක බෙහෙත් වලින් සුව වෙච්ච කට්ටිය ඉන්නවා. එක බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්. බෙහෙත් වල 3-4 ගිය මිනිස්සු ඉන්නවා. මාස පහම බෙහෙත් කරගත්තු මිනිස්සුත් ඉන්නවා. දැන් ඔය මාස පහෙන් යාර බෙහෙත් කරගත්තු කෙනෙක් නෑ. හැබැයි මීට ඉස්සෙල්ලා මම අවුරුදු ගානක් ඉස්සෙල්ලා මාස 6-7 දුන්නා. හරිද? බාධිය කර්මයේ කියන එකත් ගොඩක් දුරට බලපානවා. කර්ම ශක්තිය බලපානවා. ශක්තිය බලපානවාද? දෙන්නවද? ඒක තමයි කියන්නේ මම යම් කිසි කෙනෙක් යම් කිසි කර්මයක් කළා තියෙනවා නම් ඒකට විපත් ලැබෙන්න තියෙනවා නම් ඒක ලැබෙනවම තමයි. කර්ම කියන එක ගෙවන්නම සිද්ධ වෙනවා. ඒක හින්දා තමයි මම ඔයාලට අසාධාරණයක් කරන්න නැත්තේ. දෙන්නවද? පැහැදිලිවම ඔයාලට මම අසාධාරණයක් කරන්න නැත්තේ අන්න ඒක හින්දා. දැන් ඔබතුමා දැනට මේ කඩවත සූර්යපාලුව නේද මේ ස්ථානයේ තමයි ඔබතුමාගේ නිවසේ මේ වෙදමැදුර තමයි මේ ප්‍රතිකාර කිරීම කරන්නේ ලබන අවුරුද්දේ අලුත් වැඩ වාගයකට අත ගහනවා කියලා කිව්වා වාත්‍ය මගේ ඉස්සර ලංකාවෙන් බේස් ආපු 12ක් තිබුණා ඒ ඔක්කොම කොරෝනා කාලේ වැහුවා නැවත මම බේස් ආපු 3ක් කුරුණෑගල එකයි දකුණු පළාතට වෙන්නයි හලාවත වෙන්නප්පුව පැත්තේ බේස් ආපු 3ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මට කියන්න වෛද්‍යතුමා දැන් අවසාන වශයෙන් ඔබ බෝසතාවතෙන් කියන මොකක්ද දන්නවද මම මේ බේසාපුතුම දානවනේ මගේ ප්‍රතිකාර කරන මිනිස්සු හොඳ වුන් නැතුනොත් එහෙම ඒගොල්ලන් ගමේ මට ඉන්න දෙන්න එපා කියන්නේ තේරුණාද මොන අභියෝගයක් ආවත් මම මොන දෙනවා තේරුණාද නිහතමානීව පිළිගන්නවා කරුණා කරලා අයින් වෙන්න කියලා අයින් වෙනවද මම යනවා ඒ යනවා විතරක් නෙවෙයි මේ ගෙදර බේසප්පුවත් වහලා දානවා මේ. ගෙදර බේසප්පුවත් වහලා දාන. කියනවා වගේ වෙයිද ඔවා? කරලා බලන්නකෝ ඉතින් ඇවිල්ලා. බාත්‍ය හරියට කවුරු හරි බෙහෙත් අරගෙන තේරුණාද? හරියට බෙහෙත් අරගෙන හොඳ වුන්නේ නැහැ කියලා. එයාගේ නම දාලා, ලේඛනගත අංකය දාලා, ටෙලිෆෝන් නම්බර දාලා මම කතා කරන්න කියන්නේ. ඈ? ඒ දාපු විශ්සුන මම දාලා තියෙනවා මට කතා කරන්න කියලා කියලා. ඉදිරිපත් වෙලා තියෙනවද? ඉදිරිපත් වෙලා නැහැ කවුරුත් ඇවිල්ලා. ඈ? අර කතාවක් තියෙනවනේ බාත්‍ය කොළඹරුණ පයින් යන්න පුළුවන් කොළු අපේ උන්ගෙම තමයි කොළු කරදරේ. බල්ලෙක්ගේ කතාව හොඳ? පංගක් කියලාට බාත්‍ය මේවා උහුලන්න බැරි අපේම කට්ටිය ඉන්නවා. ඔව්. ඒ කට්ටේ පංගක් කියලාට ඔවා දාන්නේ. හ්ම්. මට හොඳ කරන්න බැරි නම් කිසි කෙනෙකුගේ මට මුදල් එපා. හ්ම්. තේරුණාද? ඔව්. බය නැතුව ඔයා බෙහෙත් හරියට කරගෙන හොඳ වුන් නැතුන සල්ලි ඉල්ලන්න. තේරුණාද? හැබැයි මගේ ප්‍රතිකාරත් ඇවිල්ලා බාතිය අද බෙහෙත් කරලා බෙහෙත් නැති කරලා පහෝදාට ගැස්සයි සැදින්නේ නැහැ හොඳේ